මයක් සිදු කිරීමෙන් පසු නිර්වාණය ප්‍රාර්ථනා කිරීම හොඳද නරකද. වැඩ හොක් නරගත්න වැඩක්න අපි පින්කමක් කර ලමකොද කරන්න ඕන. ඒ කුසලයක් බවට පත් කරගන්න අපි දැනගන්න. කුසලස් උපටම්පදා කියනමකෝ හිටේටයන කුණු කෙලෙස් කිලුටු ගතිය කරන්න එකක් දෙවිනි එක අපි සංසාරය ඥාතීන්ට නය තියෙනයට පින්ඩී ල පින් පවර ල පින් අන මෝඩන් කරලා පින්ගමක් කරහම එක කුස ලැෑ බවට පත්කරගන්න පුළො. එනිසා අපි පින්කමක් කරගන එක කුසලයක් බවට පත්කරගන්න නම් ක්‍රම දෙකක් බුදුහාමුදුරුව විද්‍රහ කලා එකක් කර සුමනාසූත්‍රයේ, සුමනාවනි පින්කම් කළ යුතුමය ඒ පින අපි දීල පවරලා අනුමෝදංකල්ලා ජාගෝ පටිනිසක් ගෝ මුත්්තිි අනාලියෝ අසේසු විරාග නිරෝධෝ හැටියට එකෙන් අයිකර. ඉට පස තිරෝගුඩ්ඩ සූත්‍රය හැටියට ඒ පින කැප කරලා පින් දීලා පින් පවරලා අපේ ඥාදීන්ට අපි ටයෙන නහෙන් අපි මිදී නිදශවෙන් ඕනෑ අපිට උදව් කල උපකාර කළ. ඒ වගේම ඒ ඥාතිීන්ට මේ අපි දෙන පිනෙන් කැපකොට පින් දුන්නහම ඒ අයට යහපටක්ෂටක් ශාන්තියක් සාහනයක් සැලසෙනම්. යට අපි දෙන පිනෙන් නිවන් ඩකින්න බෑ හැබැයි අපි දෙන පිනෙන් ඒ අයට ඒ මාර්ගයට එන්න උදවුවක් උපකාරයක් ලබා දෙන්න පුළුවන් තල්ලුවක් දෙන්න පුළුවන්. හැබැයි කිසි දවසක තමන්ගේ හිටේ උපදින කෙලෙස් උදුරාඩමන්නට පින උපකාරවෙන්න නෑ නමුත් පින කුසලයක් බවට පත්කර ගත්තත් කරගන්න කළ යුතු ක්‍රියාකාරකම් තියෙනවා ඒ අනුව පින කුසලයක් බවට පත්කරගන්න පුළුවන් හැබැයි මෙටන තමත් එකක් ප්‍රකාශ කළ යුතුයි දැන් මේ ලෝකෙ රටේ අපි රටත් බුද්ධාගන් දෙකත්තිබුණ. එකත් තියනවා. එකක් මහායාන බුද්ධාගම එකක් මොකට්ඩ හිීනාන හෙමත් තේටවාඩී බුද්ධාගම. දැන් මහායන බුද්ධාගමේ අද නිවන්දකින්න පුළුවන්ට බැරිට. බෑ කිසිම කෙනෙකුට කිසිමආකාරයකින් අද නිවන්දකින්න බෑ මහායන බදධාගම. එකයින් මොකද මහායන බුද්ධාගමය කරන්න ඕන පින්කං කර කර දෙෙව් මිනිස් ට්‍රැප කෙලවර බෝසත් පෙර උම්පුරපුර කල් මරන්න කටයුදු කරන්නද.ඉනිසා මතුබුදුවන බුදුන් දකින්නට බෝසත් පෙර උම්පුරන්නට ප්‍රාර්්ඨනා කරන්නට යාග්ඥා කරන්නට ඉගැන්වා. එන්සා දැම් මහායාන බුද්ධාගමේ ඉගැන්වීම තමා පින්කම් කරපල්ලා කරකර ප්‍රාට්ටනා කරලා බෝසත්පෙර උම්පුරපුර ඔය හිඳුව. නමුත් මේ නියමනිවැරදි නිර්මල දධ ධර්මය තියෙන අද පින්කමක් කලානං අද අඩ මේ මෝටෙම් මොකොද කරන්න ඕන ඒක කුසලයක් බවට පත්කරගන්න හිටේ තියෙන කුණු කෙලෙස් කිලුටු ගටේ හිතෙන් අයි කරන්නඩ. එතකොට හිට පිරිිසිදු කරගන්න ගටයුතු කිරීමයි පින කුසලයක් බවට පත් කර ගැනීමේ පින උ්්‍යාභි සංකාරයක් එමන්න පිනෙන් ප්‍රාට්ඨනා කළ යමක් අඩ නොලැබූඩයක් හෙට ලබන්නේ අනුවනම් ඒක රාගයයි මෝහයයි කියන කෙලෙස් ගත්ති දෙක නිසා මිනිසුන්ට පුරුදුකරපු මහායාන ධර්ම. දැන් මේ රටේ තියෙන්නේ ඔය සම්මට සම්ප්‍රදාායික හාමුදුරුවෝගාව මහායාන බුද්ධාගමද ඔය කියන තේරවාදී බුද්ධාගමද.මහ ඒගනි පින්කංකර කටල්ල ගැන ඒන හාමුදුරණ මක් රච්චනා කලා තියෙන්නේ. කවෞුද සිදුවක් කියන්න පින් අදිවෙන්න ටඒ ඉතාමත් සංසාාරය ඒ රචනා කළ පුද්ගලය යටවත් කියන පුද්ගලයයටවත් දන්න පින සහ කුසලය කියන්නමගඩ කියලා වෙනස දන්න. බෞද්ධයක් වුණහම පින්කම් කළ යුතුයි ඒ මොහොතමේ තැනදිම ඒ කුසලයක් බවට පරිවත්්‍රණය කරගන්න පුළුවන්කම තියෙන්ඩුව. අපිහ බැයි දාාල ගාථාව කියන වදවසගන්න හැබැයි ඔය ගාථාව තේරුමක් දන්නේ නෑ. දැම්කටද ගාථාව ඉමිනාපුං්ඥකම්මන මේ බාල සමාගමු සටන් සමාගමෝ හෝතු යාව නි්බාන පත්. මේක දැම් මොකද මේ මා බාල සමාග මා කියන්නමකටද මුලින්ම මිඩී නිදහස්වෙන්න්න ඕන මොකක්ද බාල සමාගම රාගදේශමෝහ සමක් කාගාව තියෙනද අනුගේ රාග දේශය මෝහ පිට ඉවරත් කළ හැකිද. අනුන්ගේ හිතේ තියන රාගය දවේශය මූහය ඒ ඒ අය ඉවත් කරගඩ. තමන්ට විතරයි පුලුවන් තමන්ගේ හිටේ උපදින රාගය දවේශය මූහෙන් මිඩී නිදහස්ුවෙන් ඉ ඒක නිසා මේකහෙම කිසිසේත්ම අඩ බුද්ධාගමේ මයානික බලපෑම නිසා ක ප්‍රාර්්්‍රනාගට. නමුත් ඕ කිසිසේත් ප්‍රාර්්්‍රනාගාටාවක් නෙමේ ක අධිස්ථානය මේ තමගෙ හිටේ තියෙන කෙලෙස් ගටි උදුරා අස්කරන්නට තමන්ත උපකාර වෙන අර පින්කම ඉමිනා පුං්‍යකම්ම. එක තේරුම්ගත්වොත් මේ මේකම නිවන්ට උපගත් හැබැයි ඔොය ගාථාව නිකන් තේරුමක් නැතුව අර්ථයක් නැතුව ඔය ගාථාවක් හැටියට ඔය යදඇඩ ගය ගයා ගීටට ගාථාවක් ඇටියට කිව්වන්ට කිසි මහරයක් අර්ටයක් තමගහිට පිරිසිදුවමක් පින කුසලයක් බවට පත්වීමක් සිද්ධවෙන්නේ නෑ. නමුත් මේ ගාථාව අපි පින්කමක් කරන හැම අවස්ථාවකම එ පින කුසලයක් බවට පත් කර ගන්න නම් තමගහිටේ තියන රාගදේශමෝහ උදුරා ඉවත් කරන්න ඕන ඒ වගේම වීතරාගී වීතදේශී වීත මෝහිතත්වයට පත්කිරීම තමාර සතන් සමාගමු ඒ තමගීට පිරිසිදුව අර් රාගදේශමෝ නිසා කිලුට හැබැයි බැරිලාවත් ඔය පින්කමක් කරලා එ පින අපි පුුණාභි සංකාරයක් හැටියට තමන්ගේම නොලැබූ යහාපටක්ෂටක් ශාන්තියක් සහනයක් උපාධානය කරගන්න නම් අඩ නැතිඩයක් හෙට ලබා ගන්න නම් එහම පින්ගමක් කරල ප්‍රාට්ටනාවක් කළොත් ඒ එකමොකඩ්ඩ වෙන්නේ ඒක හිතේ අකුසලයක්.ඒ කුසලඇද අකුසලයක් අුසල. එනිසා අඩ මිනිස්සුන්ට උගන්න ලතිීන ඔය මහායාන ධර්මයට අනුව පින්ගමක් කරන හැම මෝටෙම අකුසලයක් බවට පත් කරගන නිවන ප්‍රමාද කරන ක්‍රමයක් මහයාන ධර්මය. නමුත් මේ බුදුහා මුදුරුව දේශනා කරපු නිර්මලබුද්ධ ධර්මය අඩ පින්කමක් කරලා මේ වර්තමාන මෝතයම ඒ පින කඋසලයක් බවට පත්කරගන්නවා කියන්නේ තමග හිතේ තියන කෙලෙස් සහමුලිම උදුරා ඒ මිදී නිදහස්වීම එක පළවෙනිියක දෙවිනිියක තමා පින්කමක් කරහම න්ර ඥාතිධර්මය හිතුකිරි. ඥාතීන්ට කැපකොට පින්ඩීම ඥාතීන්ගේ තියෙන්න අයෙන් තමන් විඩිය නිදාශ. මේකම හතු බල ධර්මයට බාගලපා නයිවිනියට සස්නා බැලීම තේරුම්ගත්ටොත් ඔය දෙකම කරන්න පුලුවන් සිද වෙනවා. හැබැයි දෙකම කරන්න ඕන නිකංගාථාව කිව්වට වෙන්නේ නෑ. අද මිනිස්සු ගාටාව කියනවා තේරුමක්කර්ථයක් කර්රයක්. मुकोहत्म काटवाद कोहिवाद किया लो दीला ना